සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සබ සහය 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කාන්තාවන් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. කාන්තාව ලෝකය වෙනස් කරනවා. කාන්තාව සමාජය වෙනස් කරනවා. ඇයට දිය හැකි ඉහළම තක්ෂේරුව ඉහළම ගෞරවය අප සැම විටම දීම ඉතාමත්ම වැදගත් වෙනවා. අධ්‍යාපනයේ පිළිබඳ රජය බාරගත් වගකීම. දැන් අපි අනාගත අධ්‍යාපනයේක රාමුව හදලා තියෙන්නේ. ඒක ඉදිරියට ගෙනියන එක ඔබේ යුතුයකම. ජනපතිගේ වැශීර්ෂය සම්මත කරන බව ඇමති කබිර් හෂීම් කියයි. මද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ත්‍රිවිධ හමුදාව සීරුවෙන් 2.40 ලක්ෂයක බීඩිකොළ රේගු අත්අඩංගුවේ චීනයේ අපනයන ආදායම පහතට කාන්තාවන් විදේශ ගෘහ සේවයට යැවීම පිළිබඳ තමා පෞද්ගලිකව විරුද්ධ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. අනුරාධපුරයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ අමතමින්ුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සුහුරු කතක් සොඳුරු ලොවක් යන තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවයට කාන්තාවන් 8000කට වැඩි පිරිසක් එක්ව සිටියා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයයි ඒ සංවිධානය කර තිබුණේ 2019 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කළ ප්‍රකාශනයද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. ජාතික වශයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් ඇගීමට ලක් කෙරුණ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් කිහිප දෙනෙකුට ඇගීම් සම්මාන හා සහතිකපත් ප්‍රදානය සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. විදේශයන්හි සේවය කරන කාන්තාවන් සතුටින් ජීවත් වෙනවා මා දන්නා පරිදි නම් එය එසේ නොවේ. මේ රටේ ඉහළ ධනේශ්වරයින් ඒ සියල්ල සැප සම්පත් විඳින්නේ විදේශීන්හි සේවය කරන අහිංසක කාන්තාවන් රටට එවන සල්ලි වලින්. කාන්තාවගේ විශිෂ්ටත්වය, කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය, ප්‍රභාෂ්වරය, ආලෝකය, ප්‍රදීපය ඒ සියල්ල ගොඩනගන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕන. කාන්තාව ලෝකය වෙනස් කරනවා. කාන්තාව සමාජය වෙනස් කරනවා. ආදරය, සෙනෙහස, දයාව, කරුණාව, මනුෂ්‍යකම මේ සියල්ල කාන්තාව සතුයි. ඒ නිසා ඇය කොතෙක් සමාජයට සහ මිනිසුන්ට සහ සත්වයාට ගසකොළට දයාව, ආදරය, සෙනෙහස, ප්‍රේමය, සොඳුරු බව ඒ සියල්ල ඇය විසින් ලබා දුන්නත් ඇයට ද්‍රෝහි වන්නේ කවුද? ඇය අඩු තක්ෂේරුවට ලක් කරන්නේ කවුද? ඇයට දිය හැකි ඉහළම තක්ෂේරුව ඉහළම ගෞරවය අප සැම විටම දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙහිදී අදහස් දැක්වූ ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉවසීමක් තියෙන අදිෂ්ඨානශීලීව කටයුතු කරන චරිතයක් තමයි කාන්තාව කියන්නේ. ඒ නිසා අද විවිධ ප්‍රශ්න ගැටළු වලට කොයිතරම් මුහුණ දුන්නත් ඒ කාන්තාව නොවැටි ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී මතක් කරනවා අමාත්‍යාංශයක් හැටියට අපි මේ වෙනකොට කාන්තාවන්ගෙන් පැත්තෙන් ආර්ථික සමාජීය පැත්තෙන් ඒ කාන්තාවව ශක්තිමත් කිරීමේ වැඩ කොටස් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ අපේ ග්‍රාමීය කාන්තාවන්ට. ඇමතිනි තලතා අතුකොරළ උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන් රසක්ද මෙම උත්සවයට එක්ව සිටියා. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹ ජාතික රෝහලේදී පැවැත්ුණේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රජයේ හෙදිනදාරන්ගේ සංගමයයි එය සම්මන්ත්‍රණය කළේ. එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුළු නියෝජිතයන් ඊට එක්ව සිටියා. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත මෙදී සමරු තිරණයක්ද පිළිගැන්වුණා. අද වෙනකොට ස්මාර්ට් ෆෝන් වලින් සහ තාක්ෂණික දේවල් වලින් ඉදිරියට ඇවිත් තියෙනවා. මෙම තාක්ෂණයත් සමග හෙදනිලධාරීන්ද තනිවම ඉගෙනීම් කටයුතු වලින් ඉහළට පැමිණ තිබෙනවා. ඒත් ඒ සඳහා වෙබ් අඩවි යොදා ගන්නා විට නිවැරදි වෙබ් අඩවි තෝරා ගැනීමට වග බලා ගත යුතුයි. ඒ තුලිනුයි නිවැරදි තොරතුරු ලබා ගත හැක්කේ. හෙද වෘත්තියට මම බෙහෙවින් ආචාර කරනවා. පැය 24 මිටු කරන මෙහෙ ඉමහත් අඩු පහසුකම් යටතේ අප වෙනුවෙන් ඔබ ඉටු කරන මෙහෙවර මම අගය කරනවා.
කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැතිරි වෙන් කිරීමේ වැඩසටහන අද ආරම්භ වුණා. අදරේදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනේ නිමිත්තෙනුයි මෙම සේවාව ආරම්භ කෙරුණේ. කාන්තාවන් සඳහා දුම්රිය මැතිරි වෙන් කිරීමේ ජාතික වැඩසටහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වේම්ගුඩ දුම්රිය ස්ථානයේදී ආරම්භ කෙරුණා. කාන්තාවන්ට සිදුවන විවිධ අතවර අවම කිරීම මෙහි ආරම්භුණයි. विशाल मूलिक මෙදිරි වෙන් කිරීම අද සිට සිදු කෙරෙනවා. ගොඩක් කාන්තාවට යන්න ඉඩම දිනේ. ඒ හින්දා මේ වගේ දෙම හොඳයි. කාන්තාවට ලොකු සහනයක් කියලා හිතනවා. ඇත්තටම ගොඩක් හොඳයි. අපු වගේට ගොඩක් පහසු මේ වගේ දෙයක් කරපු එක ගොඩක් ස්තුතියි. ඇත්තටම ගොඩාක් ලොකු දෙයක්. කාන්තාවන් වශයෙන් අපි ගොඩාක් සතුටු වෙනවා මේ ඇත්තටම අපිට ගොඩාක් වටිනවා. අනිකුත් දුම්රිය වලටත් මේ වැඩසටහන ව්‍යාප්ත කරනවා නම් අපි කාන්තාව වශයෙන් බොහොම කැමතියි. මෙතර මහව සිට කොළඹ දක්වා නව කාර්යාල දුම්රියක් රාජ අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දාවණියට එක් කෙරුණා. නවීන පහසුකම් වලින් සමන්විත මෙම දුම්රෙහි කාන්තාවන් සඳහා වෙන්නු දුම්රිය මැදිරි දෙකක්ද රාජ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ලෝක කාන්තා දිනේ නිමිත්තෙන් විශේෂයෙන්ම ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා. කාන්තාවන් සඳහා වෙනම මැදිරියක් වෙන් කළ යුතුයි කියලා කාන්තාවන්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සාමාන්‍ය හිංසන වෙනවා කියලා. ඒ නිසා විශේෂයෙන්ම අද දින දුම්රිය හතක් සඳහා කාන්තා මැදිරියක් වෙන් කරලා තියෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ITN මාධ්‍ය ජාලය වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. මෙහි ප්‍රධානතම වැඩසටහන ලියවරුණ 2019 විහාර මහදේවි උද්‍යානයේදී උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. ලියවරුණ සජීවී වැඩසටහන ආරම්භ වූයේ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ITN මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී රසාංග හරිස්චන්ද මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද ඊට එක්ව සිටියා. ලියවරුණ වැඩසටහනේ ප්‍රධානතම අංගය වූයේ ලිය අභිමන් සම්මාන පිරිනැමීමයි. ශ්‍රී ලංකාවේ පළමු සොලිසිටර් ජෙනරාල් වරිය මෙන්ම ප්‍රථම නීතිපතිනිය වූ ඊවා වනසුන්දර මහත්මියට මෙහිදී සම්මාන පිරිනැමුණා. ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිධාරිණියක වන ජාත්‍යන්තර සම්මානලාභී SV නානායකාර මහත්මියද සම්මාන ලැබුවා. ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉහළ තලයක වැජබෙන ශ්‍රියා ශාන්ති දිසානායක මහත්මියද සම්මානලාභීන් අතර වූවා. මෙවර කාන්තාවන්ට අමතරව පිරිමි පුද්ගලයෙකුද සම්මානයට පාත්‍රවීම විශේෂත්වයක්. ඒ තමන් විසූ ගොඩනැගිල්ල ගිනිගන්නා අවස්ථාවේ දරුවන් තුන්දෙනා සහ බිරිඳගේ දිවි බේරා දුන් එන් රාම් රාජ් මහතායි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ජෛව විවිධත්ව පද්ධති තාක්ෂණිකංශයේ අංශාධිපතිනි ආචාර්ය රන්දිකා අංජලි ජයසිංහ මහත්මියටද සම්මාන පිරිනැමුණා. වෙස්මුහුණු කර්මාන්තයට කළ මෙහෙවර වෙනුවෙන් ප්‍රියදර්ශනී සිල්වා මහත්මියටත් ගෘහපාණ්ඩ නිර්මාණ කලාව වෙනුවෙන් AR ලක්මිනි මහත්මියටත් සම්මාන පිරිනැමුණා. ජේෂ්ඨ මාධ්‍යවේදිනියක මෙන්ම සම්මානනීය ලේඛිකාවක වන අනුලාද සිල්වා මහත්මියද මෙහිදී සම්මාන ලැබුවා. පළමුවෙනි නිත්‍ය රූපවාහිනී ඉදිරිපත් කරන්නිය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිෂ්පාදකවරිය ලෙස පිදුම් ලබන ස්වාධීන රූපවාහිනියේ හිටපු විධායක නිෂ්පාදිකාවක වන සුභාෂිනී හේමමාලා මහත්මියද මෙහිදී සම්මාන ලැබුවා. ලියවරුණ ආරම්භක නිෂ්පාදිකාව වන්නේද සුභාෂිනී හේමමාලා මහත්මියයි. මේ අතර බ්‍රිතාන්‍ය හැරෝ නගරාධිපති වෙනුවෙන් මෙරටට පැමිණි කණ්ඩායමක් රෝසි සේනානායක මහත්මිය වෙත මෙහිදී සමරු තිළිණයක් පිළිගැන්වුවා. ලියවරුණ වැඩසටහන තුළින් අද දවස පුරාම කාන්තාවන් සඳහා ඉවුම් පිහුම් රූපලාවන්‍ය ආදී විවිධ වැඩසටහන් පැවැත්වුණා. ලෝකයේ සමග ඉදිරියට යාමට අවශ්‍ය නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමේ වගකීම තම රජයේ බාරගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවයේ අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
මෙම උත්සවය පැවැත්ුණේ අරලියගහ මන්දිරයේදී ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරූ 3000ක් පමණ මෙහිදී ඩිප්ලෝමා සහතික ලැබුවා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම පත්වීම් ලැබුවන් ගුරුවරුන් ලෙස එක්වීමත් සමග අධ්‍යාපන ඩිප්ලෝමා ධාරීන් 80000ක් පමණ ගුරු වෘත්තියේ යෙදී සිටිනවා. මෙම වසර අවසන් වන විට එම සංඛ්‍යාව 90000 දක්වා වැඩි කිරීම රජයේ අරමුණයි. මෙවන විට පුහුණු ගුරුවරුන් ගොඩනැගිලි පහසුකම් සෞඛ්‍ය ආරක්ෂාව නව තාක්ෂණය සහ 13 වසරක අනිවාර්ය අධ්‍යාපනයේ වැනි පහසුකම් රැසක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සඳහා ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපි මේ රටේ අධ්‍යාපනය දියුණු කරනවා නම් පළමුවෙන්ම ඕනේ හොඳ ගුරුවරු. ගුරුවරු නැතුව අධ්‍යාපනය දියුණු කරන්න බෑ. මේ ඩිප්ලෝමාව ගත්ත එක ඉගෙනීමේ අවසාන නෙමෙයි ආරම්භය හැටියට සැලකන්න. දෙවනි පියවර තිබුණේ අවුරුදු 13ක් අඛණ්ඩ අධ්‍යාපනය ලබා දෙන්න. ඒක සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් විභාගයන් නෙමෙයි. සමහර අය තමන්ගේ විෂයානුව විශ්වවිද්‍යාල විෂයන් කරන්න, අනික් අය අනික් විෂයන් කරන්න. තුන්වෙනි කාරණේ තමයි විශේෂයෙන්ම පාසල් වලට උන ගොඩනැගිලි ලබා දෙන්න. එහෙනම් අපි ගොඩනැගිලි දැන් දීලා තියෙන්නේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න තියෙනවා. ඒ හතරවෙනි කාරණේ ආරක්ෂා කරන්න තමයි අපි සුරක්ෂා ආරම්භ කළා තියෙන්නේ. පස්වෙනි කාරණේ තමයි අලුත් තාක්ෂණය ලබා දෙන්න. දැනට ස්මාර්ට් පන්ති කාමර අපි ආරම්භ කළා තියෙනවා. ඒවා සාර්ථකයි. පළවෙනි ස්මාර්ට් විදුහල කුරුණෑගල විවෘත කරා. තව තියෙනවා විවෘත කරන්න. අන්න එතනින් තමයි මේ අත්දැක බැලීම ඉදිරියට ගෙනියන්නේ. අපි විශාල වැඩ කොටසක් අධ්‍යාපනය කළා තියෙනවා. අනාගත අධ්‍යාපනයේක රාමුව හදලා තියෙන්නේ. වෙන කාටවත් කරන්න බැරුණ රාමුව අද හදලා තියෙන්නේ. ඒක ඉදිරියට ගෙනියන එක ඔබේ යුතුකම. අයවැය විවාදයේ තුන්වන දිනය අදයි. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම විවාදයට එක් වෙමින් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ මොනරාගල දිස්ත්‍රික්කයේ මම ලංකාවේ ගිය සෑම තැනකම ගොවි ජනතාව ගම්මිරිස් පිළිබඳව මොනතරම් කනස්සල්ලකින්ද පසු වෙන්නේ. මේ ප්‍රතිඅපනයනය කිරීම කියලා කරන ලද මහා වංචාව නිසා මේ රටේ ගම්මිරිස් ගොවියා කබලෙන් ලිපට වැටුණා. මේක නැවත්තලා දැන් ටික කාලයක් ගම්මිරිස් ආනයන සම්පූර්ණයම නවත්තලා තියෙනවා. ඒ අපේ උද්ඝෝෂණය මේවා නමුත් මම කියන්නේ ඒ නිසි ප්‍රතිපත්ති නිසි වෙලාවට ක්‍රියාත්මක කරේ නැහැ. එතුමගේ හුඟක් දේවල් මොලේ පෑදිලා තියෙන විපක්ෂයට ගිහපු අවස්ථාවේදී කියලා මට සැකයක් හිතුණා. මෙතුමා අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනකොට 25ක්ම ආණ්ඩුවේ හිටියේ. ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරේ. ඉතින් ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න තිබ්බා ඒ කාලේ. ගරු මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළ මේ අයවැය මේක දේශපාලන චන්දර කරපු දෙයක් නෙවෙයි. ජනතාවගේ ආර්ථික සංවර්ධනයේට තරුණයා තරුණිය සංවර්ධනයට හවුල් කරගන්න අයවැයක් ඉදිරියේ මම එකයි මඟුල් අයවැයක් විදිහට ප්‍රකාශ කරන්න. හැමදාම ගාමන්ට් වල බෝඩ් ගහලා තියෙන ඉස්සරහා ඇබෑර්තු ඇත කියලා. ගෙවල් වල ගෑන් ළමයි ඉන්නව රස්සා නැතුව ඒ රැකියාවට එන්නේ නැහැ. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය නිසි වැටුප් අයිතිවාසිකම් එක දුන්නොත් මේ ගෑන් ළමයි ගොඩක් එතෙන්ට යයි. ලංකාවේ වැඩියෙන්ම ශුද්‍ර මූල්‍ය ණය වලින් විනාශලා තිබෙන කාන්තාව ණය කපනවා කෝ රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. නමුත් ඔබතුමාලා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇත්තටම ඒක ක්‍රියාත්මක කරලා තිනවා ණය කපා හැරලා තිනවා ඒ වැඩපිළිවෙල තවත් ඉදිරියට අපි ගෙනියනවා. අපි සතුටු වෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්. අපිට ඒ ගැන විරෝධතාවයක් නැහැ. 2014 රුපියල් මිලියන 44000යි මූලධන වියදම් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයේ වියදම් කරලා තියෙන්නේ. මේ අවුරුදු වල 1,50,000 වෙනකම් වැඩි කරලා තියෙනවා. ගමේ පාසල් වලද සියලු අවශ්‍යතාවයන් සැපිරගෙන යනවා. ඔබතුමා දන්නේ නැහැ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ගොඩනැගිලා ඉස්කෝල ආරම්භ කළ තේරුම් ගන්න නමුත් කොන්ත්‍රාත්කාරින්ට මුදල් දෙන්නේ නැතුව තාම ගෙවනවා. තමුන්නාංශේ කතා කරන්නේ අපි කතා කරන්නේ අධ්‍යාපනය ගැන. තමුන්නාංශේ කතා කරනවා කොන්ත්‍රාත්කාරයා ගැන. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිබඳවද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. අද ජිනීවා මානව හිමිකම් කමිටුවට ඔබතුමාලා රජයේ විදියට එදා මංගල සමරමැතිතුමා සහයෝගය දෙන විදියට එකතු කර එකඟ වෙච්ච ගිවිසුමට අමතරව තවත් ගිවිසුමක් ආණ්ඩුව යම් සහයෝගයක් සහිතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි අඩංගු කාරණා පිළිබඳව කැබිනට් මණ්ඩලය හෝ ඔබතුමාලා සාකච්ඡා කළා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරලා තිබෙනවා. මම ඔබතුමාගේ අහන්න කැමතියි අපේ අධිකරණ පද්ධතිය ගැන ඔබතුමාගේ විශ්වාසයක් තියෙනවද? 100%ක් විශ්වාසයක් තියෙනවා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ආණ්ඩුව මංගුල්ල කෑවා. ඊට පස්සේ අපි අධිකරණයට ගියා. මේ අධිකරණයට හොතරම බැන්නා. මේ අධිකරණය හොදයි. අවස්ථාව දෙන්න කතා කරා. අපි පැහැදිලිව කියලා තියෙනවා
අපේ රණවිරුවන් හෝ අනිකුත් අය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිශ්චකාරවරුන්ට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ අය රණවිරුවන් ගැන කතා කරනවා. සරත් වංශේකා බැත්තුමා කකුල් දෙකේ ඇදගෙන ගිහිල්ලා හිතේ දැම්මේ ඕගොල්ලෝ. මම එක වෙනක් බොහොම පැහැදිලිව මම අග්‍රවිනිශ්චකාරතුමී වත් කිරීමට විරුද්ධව පෙළපාලි ගිහිල්ලා කඳුළු ගෑස් කාපු මිනිහෙක් දැසිරි ජයසේකරගේ. සරත් වංශේකා බැත්තුමා හිරේ දානවට විරුද්ධව අපි පෙළපාලි ගිහිල්ලා තමයි මගේ වාහනේ කුඩු කරගත්තේ. හරි අපි අදත් ඒවා විරුද්ධයි ඒක කිසි ගැටලුවක් නැහැ. සභානායකතුමාගේ පිළිතුර තුල ආණ්ඩුව අද ගන්න ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම පැහැදිලි කිරීමක් කරේ නැහැ ගරු සභානායකතුමනි. මංගල සභරේ රැමතුමාවත් අපේ ආණ්ඩුවවත් ජාත්‍යන්තර විනිශ්චකරුවන් ලංකාවට ගේන්න එකක වෙලා නැහැ. ජනාධිපතිතුමා කේ වැන්ශීර්ෂය යෝජනා වී ඇති පරිද්දෙන්ම සම්මත කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වේල්ගම් මහතාද පවසන්නේ මෙම වැන්ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබා දෙන බවයි. දැන් මේ අවුරුද්දේ ජනාධිපති මැතිවරණය හෝ මහා මැතිවරණයක් තියෙනවා. එහෙමනම් ඡන්දයක් ඉලක්ක කරගෙන තමයි හැම පක්ෂයක්ම හැම ආණ්ඩුවක්ම අන්තිම අයවැය කරන්නේ ඡන්දයක් ඉලක්ක කරගෙන තමයි. ජනාධිපතිතුමාගේ අයවැය ඒක අපි කවදාකවත් පරද්දන්නේ නැහැ. අපි ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඒ වැශීර්ෂයේ නිර්දේශ කරලා තියෙන සම්පූර්ණ මුදල සම්මත කිරීම සඳහා අපි අපේ ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. වසර දෙකක් තුල මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ත්‍රිවිධ හමුදාව කැප වී සිටින බව හමුදා ප්‍රධානීන් අවධාරණය කරනවා. නීතිමය නිර්වුල්භාවයේ ඇති වූ වහාම ඒ සඳහා විශේෂ හමුදා ඒකකයේ ආරම්භ කිරීමටද නියමිතයි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මාධ්‍ය හමුවට එක්ව සිටියා. අපේ නීතිය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේ ගොඩබිම සිට මුහුදු ඇත්තම 12 වෙනකම් විතරයි. එතනින් එහා මත්ද්‍රව්‍ය අල්ලගත්තොත් අපිට ඒක විනාශ කරනවා මිසක් එයවට අත්තරංගුවට ගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන නැහැ. අපිට විතරක් නෙමෙයි ඕනම රටකට අෆ්ගනිස්තානයේ හදන මත්ද්‍රව්‍ය ඉරානය පකිස්තානයේ කෝස්ට් එකට ඇවිල්ලා එතනින් විශාල යාත්‍රා මගින් තමයි ගේන්නේ. උත්තරම පොලිසියෙන් අල්ලගත්ත විශාල ප්‍රමාණයක් බෝට්ටු අහුන්නේ නැහැ. බෝට්ටුවෙන් ගොඩට ගෙනාට පස්සේ අහුණා. GPS තාක්ෂණයෙන් හොයලා බලුවාම ඇවිල්ලා තියෙන්නේ මේ ආකාරයෙන්. බලන්න මක්රාන් කෝස්ට් එකේ ඉඳන් මාලදිවයිනටත් යටින් ගිහිල්ලා ලංකාවේ දකුණු ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා යටතේ තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග එකතු වෙලා තමයි මෙම ක්‍රියාන්විතයට සහභාගී වෙන්නේ. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීම වැඩපිළිවෙල වලට අපි සහභාගී වෙනවා. ඒ වගේම නිවාරණ කමිටු පත් කර තිබෙන ඒවායේ බල ගැන්වීම සඳහා නම් යුදමුදාව දායකත්වය ලබා දෙනවා. අපි කරන විශේෂ කාර්යයක් තමයි රට පුරා විහිදී තිබෙන අපේ බුද්ධි අංශ මගින් බුද්ධි තොරතුරු මෙම විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් සමග හුමාරු කර ගැනීමෙන් ජාලයන් හඳුනාගෙන ඒ සඳහා අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට අපගේ සහයෝගය දක්වනවා. මේ වසරේ සති 9 ගෙවිලා තින්නේ ඒ කාලයේ වන විට කිලෝග්‍රෑම් 684ක් අත්අඩංගුවට ගන්න ලැබිලා තියෙන අවස්ථා 21කදී. අද දින උදේ පාන්දරත් කිලෝග්‍රෑම් 1.7ක් පාලවි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න ලැබුවා. දීවරයාගේ මුවාවෙන් ඉතාමත්ම සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන යනවා. පසුගිය මාස 5කට ආසන්න කාලයක් තුල කිලෝග්‍රෑම් 1000කට වැඩි ප්‍රමාණයක් හෙරොයින් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා. ගුවන් ආවේක්ෂණ මෙහෙයුමක් කරා භූමියේ ඉතා විශාල ප්‍රදේශයක් අපිට නිරීක්ෂණය කිරීමට හැකියාව තියෙන ගුවන් යානයක තියෙන ස්පීඩ් එකත් සහ රීච් එකත් සමග ගොඩබිමෙන් ලගාවිය නොහැකි ස්ථාන විශේෂයෙන් වනාන්තරය තුල කෙරෙන ගංජා කංස වගාවන් අපිට නිරීක්ෂණය ලක් කරන්න අපිට හැකියාව තියෙනවා. අපි අත්අඩංගුවට විනාශ කරපු ගංජා බැල ප්‍රමාණය ගත්තොත් 2018 මිලියන 1.2ක් මේ වසරේ දැනට මේ මාස දෙකට 3,80,000ක් මේ අතර රුපියල් 2,47,00,000ක මුදලක් රේගුවට වංචා කරමින් ගෙන්වූ බීඩි කොළතොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු අවදානම් කළමනාකරන ඒකකයේ සමත් වුණා. කොළඹ ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකු මෙම බීඩි කොළතොගය ගෙන්වා ඇති බවයි සහකාර රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ. ටීෂර්ට් මෙහිමට ගන්න අරදී ටොන් 6,500ක් හැටියට තමයි මේක ප්‍රකාශ කරලා තිබුණේ. 6,34,000යි මේකට රේගු බදු ගෙවලා තිබුණේ. ඇත්ත වශයෙන්ම පරීක්ෂා කරද්දී මේක තුළ තිබුණේ ඒ රෙදි මෙට්‍රික් ටොන් 2,5යි. ඊට අමතරව බීඩියතුම් කොළ තිබුණා මෙට්‍රික් ටොන් 4.7ක්. මේ බීඩියතුම් කොළ වලට තියෙනවා කිලෝ එක රුපියල් 4,200ක තීරු ගාස්තුවක්. ඒ ආනයනකරුව අපි අත්අඩංගුවට ගත් ආනයනකරුව පිළිගත්ත දැන මේ වරද කළා කියලා තියෙනවා. එයාට ආනයනකරුවෙක් ඉදිරියේ මීට පස්සෙ කටයුතු කරන්න බෑ. සම්පූර්ණ භාණ්ඩ තොගයම මේ වෙනකොට රාජසන්තක කරලා තියෙනවා. බීඩියතුම් කොළ සහ රෙදි පිළි සියල්ලක්ම
अमेरिका डॉलर बिलियन पहाक आयोजन लबन नव व्याकृति देखा हमबंदूर दिस्ट्रिक आरंभ करमाली बंडार महता पवसनवा सिरकोत एक्साइज जातिक पक्ष मूलस्थान पवती मध्य हमुदी न्योजमातवर आम बवके आसेटिया රාජපක්ෂෝරු 2004න් පස්සේ අවුරුදු 10ක් බලේ හිටියා. ඒ අවුරුදු 10 ඇතුළත උන් එක අපරාධන සැපසුම් කලාපයක් මේ රටේ බිහි කරේ නැහැ. 2015ට පස්සේ ගරු අගමැතිතුමා අපරාධන සැපසුම් කලාප කීපයක් යෝජනා කරා. මෙවර ආයෙනුත් තවත් අමතර මිලියන 500ක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. අපේ රට අපරාධන ශේෂ්ත්‍රයේ 63%ක දායකත්වයක් දෙන ඇගලොම් කර්මාන්තයේ බවට පත්කරනද අපිට පුළුවන් උනේ මේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් විදිහට. අපි තව නොබෝ දිනකින් හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති දෙකක් වැඩ ආරම්භ කරනවා. මේ ව්‍යාපෘති දෙක විතරක් ඩොලර් බිලියන 5ක් අපිට හම්බන්තොට වරාය ආශ්‍රිතව ආයෝජනය කරන්න ලැබීම මම හිතන්නේ අපි ලබාගත්තු අති විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න දෙන්න පුළුවන්. අතීතින් පාඩම් ඉගෙන අන්තවාදයේ පිටු දකින මැදිස්තව දේශපාලන ආර්ථික හා සමාජීය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොල්නොඩි නගර උදාකම්මානයේ ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා බේබව කියා සිටියා. යාපනය වලිකාමම් බටහිර මුලායිහි ඉදිකළ පොන්නෝලි නගර උදාගම්මානයේ නිවාස 66කින් සමන්විතයි. එහි ඉදිකිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 623ක් වැය කළ අතර මෙය ජන අයිතියට පැවරුණු 176 වන ආදර්ශ ගම්මානය වනවා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ එය ඉදිකෙරුණේ. විසිරි නිවාස ණය ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක්ද මීට සමගාමීව පැවැත්වුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ මාතෘභූමිය මේ රට ගොඩනැගීම උදෙසා කවුරු හරි ජාතිවාදයේ ආගම් වාදයේ පාවිච්චි කරලා දේශපාලනය කරනවා නම් ભેදයකින් තොරව ඒ පටු දේශපාලනය අපි ජනතා බලයෙන් පරාජය කරන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ නොබියව ප්‍රකාශ කරනවා. අන්තවාදය දිහා බලන්නේ නැතුව බොහොම මැදිස්තව හැමෝගෙම දේශපාලන ආර්ථික සමාජීය නිදහස ජයග්‍රහණය කරන රටක් හැටියට අපේ රට අපි දිනවන්නට ඕනේ. පවතින වියලි සහ උණුසුම් කාලගුණයත් සමග විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ ගොස් ඇතත් ජල විදුලි බලාගාරවල විදුලි ධාරිතාව අඩු වී ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වයේ යටතේ වුවද පැය 24 පුරාම අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දීම රජයේ අපේක්ෂාවයි. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කර ඒ සඳහා සහාය වන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දනවධානය ක්‍රීඩා පුවත් වෙත තුන්වන ආසියා යෝන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල විශේෂ පුහුණු සැසියකට එක්ව සිටිනවා. ආසියා යෝන් මල්ල ක්‍රීඩා ශූරතාවලිය හොංකොං රාජ්‍යයේදී ලබන 15 වනදා ආරම්භ වෙනවා. ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකින් 7 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 6 දෙනෙකු එක්වනවා. තරඟාවලියට ආසියා රටවල් 43ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන බව ප්‍රකාශ කර තිබෙනවා. තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේදී විශේෂ පුහුණු සැසියකට එක්ව සිටිනවා. තරංගාවලියේදී අවම පදක්කම් පහක් දිනා ගන්න ඇති බවයි ජාතික මල්ල ක්‍රීඩා සංගමේ බලාපොරොත්තු වී ඇත්තේ. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරංගාවලියට එක්වීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දී තිබෙනවා. ඒ ක්‍රීඩා පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk